දැන් මම මුලින්ම මේ පින්වතුන්ට කාරණා ටිකක් කිව්වා. ඒ තමයි මේ භාවනාව සම්බන්ධයෙන් කතා කරනකොට අපි විතරක් නෙමෙයි මේක කතා කරන්නේ, බුදුරණවහන්සේගේ ශාසනයෙන් පිටත් මේක තියෙනවා. හැබැයි ආරියෂ්ඨාංග මාර්ගයේ බුදුරණවහන්සේගේ පිට නැහැ. අන්න වෙනස තියෙනවා. භාවනාව කියන කාරණාව බුදුරණවහන්සේ විතරක් ආවෙණේ එකක් නෙමෙයි. එක ලෝකේ තියෙනවා. නමුත් ආරියෂ්ඨාංග මාර්ගයේ බුදුරණවහන්සේ විතරයි ආවෙණේ. එන කිසි කෙනෙක් එක කියන්නේ නැහැ. එතකොට එහෙනම් අපි දැන් භාවනාවට යොමු වෙනකොට භාවනාව කියනකොට අපි සාමාන්‍යයෙන් හුරු කරන කාරණාව තමයි ඉස්ලාම සිහිය පිහිටවන එක. ඊළඟට අපි භාවනාවට සීල රකින්න එක. මොකද සමාධියට හේතු වෙන සීලය. එතකොට මෙන්න මේ අංග ඕනම භාවනාවකට පොදු කාරණාවක්. ඕනම් භාවනාවක් කරන්න පොදු කාරණාවක් තමයි, ඒ කියන්නේ සමාධියක් ඇති වෙන්න පොදු කාරණාවක් තමයි වැරදි දේවල් දුරු කරලා සිල්වත් වෙන එක. කායික ක්‍රියා සහ මානසික වාචික ක්‍රියා වේගවත් ස්වභාවය අඩු කරලා සිහියෙන් කටයුතු කිරීමත් එක්ක මේ සමාධියකට යන සම්භාවිතාවය වැඩි. ඒක තමයි ඕනම භාවනාවක පොදු කාරණාව. එතකොට බුදුරණවහන්සේගේ දේටත් ඔහොම යොමු වෙලා තියෙනවා. වෙන දෙයකින් නෙමෙයි. බුදුරණවහන්සේගේ ධර්මයේ කරත් යොමු වෙනකොට ওই ටික අනිවාර්යෙන් යොමු වෙනවා. හැබැයි වෙනසක් තියෙනවා. ආලාරකාරයා මුද්දකරාම පුත්ත ගෙන් ඇහුවාට පස්සේ යාලට යාලා කියලා දෙනවා මෙන්න මේ විදිහට සිහිය පවත්වන්න, මේ විදිහට සීලය රැකිනකොට මේ විදිහට සමාධිය තියනවා කියලා යාලගේ ප්‍රතිපදාව කියලා දෙනවා. තවත් අය ප්‍රතිපදාව කියලා දෙනවා. බුදුරණවහන්සේගේ ප්‍රතිපදාව තුළදී බුදුරණවහන්සේ කියලා දෙනවා මෙන්න මේ විදිහට ධර්මය අහන්නට ඕනේ. මොකද අපි ධර්මයේ අහන්නතෝ බෑනේ මේක කරන්නේ. අහන්නට ඕනේ. ඒක නුවණින් විමසනකොට අන්න තමන්ගේ ප්‍රායෝගික ජීවිතයේ තුල නිවීම පිණිස අවශ්‍ය වැඩ පිළිවෙල තමන්ට ඉස්මතු වෙනවා. ඔන්න බුදුරණවහන්සේ සති සම්පජාන සූත්‍රයේදී පැහැදිලි කරනවා මෙන්න මේ විදිහට. මේ බුදුරණවහන්සේගේ ධර්මයත් එක්ක බුදුරණවහන්සේ පැහැදිලි කරනවා යම් කිසි කෙනෙකුට සති සම්පජාන්නයට ලැබුණා නම්, සති සම්පජාන්නය කරන්න ලැබුණා නම් එයාට ආයි බලෙන් ආයි එතනින් ඉහා කරුණටි කරන්න අවශ්‍ය නැහැ. සති සම්පජන්‍ය හරියට සිදුවෙනවා නම් මේ හිරියොත් පවට ලැජ්ජා බය කියන කාරණාව යට ඇති වෙනවා. ඊළඟට තමයි සති සම්පජන්‍යයට යොමු වෙච්ච කෙනාට මේ පවට ලැජ්ජා බය ඇතිවීමත් එක්කම ආයි බලහත්කාරයෙන් කරන දෙයක් නැහැ ඉන්ද්‍රිය සංවරය කියන එක ඇති වෙනවා. ඒක හේතුවක් කියනවා. සති සම්පජන්‍යයට යොමු වෙච්ච කෙනාට හිරියොත් ඇති වෙනවා කියන එක සිදුවෙන කාරණාව. හිරියොත් ඇති වෙනවා කියන කාරණේ වෙච්ච කෙනාට බලෙන් ආයි කරන දෙයක් නැහැ ඉන්ද්‍රිය සංවරය ඇති වෙනවා කියන එක සිදුවෙන දෙයක්. ඉන්ද්‍රිය සංවරයෙන් ඇති වෙච්ච කෙනාට ආයේ සිල්වත් වෙන්න ඕනෑ කියලා හිතන්න දෙයක් නැහැ. එයා සිල්වත් වෙනවා. සිල්වත් වෙච්ච කෙනාට ආයේ සමාධියක් වඩන්න ඕනෑ කියලා හිතන්න දෙයක් නැහැ. සීලෙත් එක්ක සමාධියට යමු වෙනවා. සමාධියක් වඩපු කෙනාට ආයේ යථාභූත ඥානයක් ඇති කරගන්න ඕනෑ කියලා හිතන්න දෙයක් නැහැ. යථාභූත ඥානය ඇති වෙනවා. යථාභූත ඥානය ඇති වෙච්ච කෙනාන්න නිබ්බිදා විරාග නිවන කරාම යමු වෙනවා. ඔන්න බුදුරණවහන්සේ මේ ප්‍රතිපදාව ඒ විදිහටම පැහැදිලි කරා. ඊළඟට බුදුරණවහන්සේ චේතනාකරණීය සූත්‍රයත් පැහැදිලි කරනවා. චේතනාවකින් තොරව සිදුවෙන කාරණා. ඒ තමයි සීලවතෝ භික්ඛවේ සීල සම්පන්නස්ස න චේතනාකරණීයා. එයාට චේතනාවක් අවශ්‍ය නැහැ කියනවා. දැන් මගේ සීලයේ යුක්තයි මට සමාධිය ඇති වෙන්න කියලා. ධම්මතා ඒසා භික්ඛවේ සීලවතෝ සීල සම්පන්නෝ අවිප්පටිසාරෝ උපජ්ජති. එයාට විපිලිසර භාවය නැහැ කියනවා. සිල්වත් කෙනාට චේතනාවක් අවශ්‍ය නැහැ. අනේ මට දැන් විපිලිසර භාවය දුරු වෙන්න ඕන කියලා. එයා සිල්වත් වීමත් එක්ක විපිලිසර භාවය දුරු වෙනවා. විපිලිසර භාවය දුරු වෙච්ච කෙනාට චේතනාවක් කරන්න දෙයක් නැහැ. මට ප්‍රමුජිත භාවයක් උපදින්න ඕනේ කියලා. එයාට ප්‍රමුජිත භාවය හට ගන්නවා. මොකද අර සීලයයි විපිලිසරයේ දුරු වීමත් එක්ක ප්‍රමුජිත භාවය හට ගන්නවා. ප්‍රීතිය ප්‍රමුජිත භාවයත් එක්ක ප්‍රමුජිත භාවය හටගත්ත කෙනාට ආ හිතන්න දෙයක් නැහැ න චේතනාකරණීය ප්‍රීති උපජ්ජති. ප්‍රීතියක් උපදවන්න ආය අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. ප්‍රමුජිත භාවයත් එක්ක ප්‍රීති හට ගන්නවා. ප්‍රීති මනස්ස භික්ඛවේ න චේතනාකරණීය කායෝමේ පස්සම්බති. එයාට මගේ දැන් කය සැහැල්ලු වෙන්නට ඕන, හිත සැහැල්ලු වෙන්නට ඕන කියලා අමුතුවෙන් හිතන්න දෙයක් නැහැ. ප්‍රීතියත් එක්ක යාගේ සැහැල්ලු වෙනවා. ඊළඟට පසද භික්ඛවේ න චේතනාකරණීය සුඛං වේදේති. ඒ සැහැල්ලුවත් එක්ක යාර හිතන්න දෙයක් නැහැ. අනේ මට දැන් සැප විඳින්න සැපක් ඉන්නට ඕන කියලා. එයාට සැප ලැබෙනවා. ඊළඟට මේ සුඛය නැත්නම් මේ සැපේ ඇති වෙච්ච කෙනාට හිතන්න දෙයක් නැහැ. අනේ මගේ හිත සමාධිමත් වෙන්නට ඕනේ කියලා සමාධිමත් වෙනවා. ඒ වගේම සමාධිය ඇති වෙච්ච කෙනාට හිතන්න දෙයක් නැහැ. මට දැන් අතහබුත ඥානියට දකින්න යමු වෙන්නට ඕනේ කියලා සමාධියත් එක්ක තහබුත ඥානය තියෙනවා. අන්න නිවීම කරාම යමු වෙනවා. මෙන්න මේ විදිහේ බුදුරණවහන්සේ මෙන්න මේ චේතනාකරණීය සූත්‍රය සති සම්පජාන සූත්‍රයත් පැහැදිලි කරලා පෙන්වා දෙලා තියෙනවා. දැන් නම් මේ පින්වතුන්ට සූත්‍ර දේශනා තුනක් ඉස්මතු කරලා පෙන්නවා ලස්සන කාරණා කිහිපයක් එක්ක. ඒ තමයි මුලින්ම අපි මේ සති සම්පජන්ණයට යමු වෙන්නටත්
ඒ වගේම චේතනාකරණීය සූත්‍රයේ විදිහට සීලයට යොමු වෙලා අර අනුපූර ක්‍රියාව සිදු වෙන්නටත් මේ සියලු දෙයකටම පාදක විය යුත්තේ මොකද්ද? මේ සියලු දෙයකටම පාදක විය යුත්තේ අර මූලිකම කාරණාව. බුදුරණවහන්සේගේ ධර්මය අහලා ඒ ධර්මයට අනුව ඒ අහපු කාරණාව තේරුම් ගන්න. දැන් අපි හිතමු බුදුරණවහන්සේගේ ධර්මය අහන්නේ නැතුව අපට මෙහෙම ප්‍රතිපදාවක් කරන්න පුළුවන්. මම ඒක තමයි ඉස්සෙල්ලාම පැහැදිලි කරේ. මේම ප්‍රතිපදාවකින් එක තමයි පින්වතුනි ලෞකික සම්මාදිට්ඨියෙන් යුක්ත සියලු දෙනාම තමන් සමාපත්තියක් ලැබලා විමුක්තියක් ලැබුවෝ බව තේරුම් ගන්න. හැබැයි බුදුරණවහන්සේගේ ධර්මයේ පාදක කරගෙන මේ ප්‍රතිපදාව යන තැනදී අන්න විමුක්තිය කරා යමු වෙනවා. එහෙනම් අපි බුදුරණවහන්සේ කියපු මේ ධර්මය අන්න ඉගෙන ගන්නවා. ඉගෙන ගත්තට පස්සේ අපට ඒ වචන ටික තුල එකපාරට කරන්න ඕන දේ හම්බ වෙන්නේ නැහැ. ඒකයි වෙනස. මම මුලින් පැහැදිලි කළේ වෙනසන්නේ ඒකයි. එකපාරට කරන්න ඕන දේ හම්බ වෙන්නේ නැහැ. කරන්න ඕන දේ හම්බෙන්න කලින් කියපු කාරණාවේ අර්ථය තේරුම් ගන්නට ඕනේ. දැන් අපිට මේ දේශනාව හදාාරනකොට ගොඩාක් තියෙන අර්ථ තේරුම් ගන්න. මේ පින්වතුන් දැන් ගොඩක් දේශනා අහලා තියෙන නිසා දන්නවා අපි සාමාන්‍ය වචනේ අහලා දරාගෙන ඉන්න කාරණාව අපි තේරුම් ගන්නේ අපේ රාමුවත් එක්කනේ. නමුත් අපේ රාමුවේ තේරුම් ගත පරියායයේ තියෙන අඩුපාඩු වැරදික පැති අපට තව තව දේශනා අහනකොට වැටහෙනවා. මොකද දැන් පටිච්චසමුප්පාදයේ තුලදී අපි කතා කරොත් ස්පර්ශය කියන කාරණාවේදී අපට අපි හැමෝටම ස්පර්ශයේ වැටහෙන බව හම්බ වෙනවා. හැබැයි හොඳට හිතලා බලන්න මෙන්න මේ කාරණාව. ස්පර්ශයේ වැටහෙන බව අපට හම්බුනේ කොතනදද කියලා? අපි ස්පර්ශය කියලා ගත්තේ ඇසයි රූපයයි විඥාන එකතු වීම ස්පර්ශය කියලා ගත්තා. අපි ඇසයි රූපයයි විඥාන එකතු වීම ස්පර්ශය කියලා ගත්තේ පින්වතුනි මනයි ධම්මයි මනෝවිඥානයයි තුන එකතු වෙච්චදනදී. මනසයි අරමුණයි මනසේ විඥානයයි කියන මේ තුන එකතු වෙච්ච තැනදී අපි සංකල්පයකින් තමයි ඇසයි රූපය විඥාන එකතු වීම එක ඇති වුණා කියලා අපි ගත්තේ සංකල්පය. එහෙමනම් අපි මේ තේරුම් ගත්ත කාරණාවේ ඊට වඩා දෙයක් තව තියෙනවා කියන කාරණාව අන්න ධර්මයට යොමු වෙන කෙනාට අර බුද්ධ වචනයත් එක්කම ශ්‍රද්ධාව යොමු වෙච්ච කෙනාට හම්බ වෙනවා. ඒ නිසා තමයි යාට අර තව අවිජ්ජා සංකාර විඥාන නාම රූප ආදී මෙන්න මේ කාරණාවත් තේරුම් ගන්න යා යොමු වෙන්නේ. එතකොට මේක තේරුම් ගන්න යමුණාට පස්සේ මොකද කරන්නේ? එයාට මේක තේරෙනකොට අන්න තේරෙච්ච තැනදී තමන්ගේ ජීවිතේට මේක ගලප ගන්න ප්‍රායෝගිකත්වයට ගලප ගන්න මොකද කරන්නේ? එයාට එතින් අවශ්‍යයි පින්වතුනි සිහිය. සති සම්පජන්ණය කියන එක අවශ්‍යයි. මොකද මේක තේරෙච්ච තැනදී අපට අපේ ජීවිතේ ඇහැ ඔස්සේ කන ඔස්සේ නාසයේ දිවකයි මනස ඔස්සේ එක පැත්තකට ජීවිතේ යොමු කරගන්න ඉතින් අනිවාර්ය සති සම්පජන්ණිය අවශ්‍යයි. දැන් ඊට සති සම්පජන්ණිය අවශ්‍ය වෙන්නේ කුමක් වෙනසද? මේ තේරුම් ගත්ත කාරණාව තමන්ගේ ජීවිතයත් එක්ක වටහා ගන්න. අන්න සති සම්පජන්ණිය දෙන යොමු කරගන්නවා. දැන් සති සම්පජන්ණිය යොමු කරගත්ත තැනදී පින්වතුනි අර අපේ ජීවිතේ අපි හිතමු ඉපිලිසර තියනනම් ඒවා දුර වෙලා ගිහිල්ලා අපේ ජීවිතේ සිල්වත් බව ඇති වෙලා ඒකයි බලෙන් බලහත්කාරයෙන් කරන්න ඕන දෙයක් නෙමෙයි. ඊට පස්සේ ඒක ජීවිතේ සිදුවෙන දෙයක්. ඊට පස්සේ ප්‍රීතිය ප්‍රමුජිත භාවය. ඇයි දැන් ප්‍රීතිය ප්‍රමුජිත භාවය එන්නේ කුමක් එක්කද? ප්‍රීතිය ප්‍රමුජිත භාවයේ යොමු වෙනවා අර මේ තේරුම් ගත්ත මේ කාරණාව තමන්ගේ ජීවිතයට යොමු කරගන්න සිහි නුවණ එක්ක. එතෙන්දි යොමු වෙච්ච තැනදී මේ කාරණාවත් වැටහෙන්න මේ ප්‍රීතියේ ප්‍රමුජිත භාවයේ සමාධියේ ආ යමුකින් උතහබුදු ඥානයක් කියලා දෙයක් නැහැ. මොකද අර තේරුම් ගත්ත කාරණා වටහා ගන්න යොමු කරගන්න තැනදී තමයි සියල්ලක්ම ඇති වුනේ. අන්න එහෙනම් මෙන්න මේ විදිහේ ප්‍රතිපදාවක් අපේ ජීවිතයට අපි යොමු කරගන්නට ඕනේ. අපි ඒ නිසා පුළුවන් හැටියට අපේ ජීවිතේ අපට මේක දැන් මේ කියපු කාරණා ටික සංක්ෂිප්ත වශයෙන් මින් මුල ඉඳලා නිවීම දක්වා මෙතන ගම්මේ වුණා මේ කියපු කාරණා. හැබැයි මේක මේ විදිහට කිව්වට අපට එකපාරට ප්‍රායෝගිකව මේක හුරු කරගන්න බෑ. එහෙනම් අපි මේ ප්‍රායෝගිකව යමක් හුරු කරගන්න අපි කළ යුතු කාරණා තමයි අපි දන්න තැන ඉඳලා යමක් කරන්න පටන් ගන්න ඕනේ. තේරෙන තැන ඉඳලා අපි කරන්න යමක් පටන් ගන්නට ඕනේ. දන්න තැන ඉඳලා තේරෙන තැන ඉඳලා කරන්න යම පටන් ගන්නට ඕනේ. හැබැයි කල යුත්තේ මොකද්ද? ඒ බුදුරණවහන්සේ කියපු දේට අනුකූලව. දන්න තැන තේරෙන තැන කියලා බුදුරණවහන්සේ කියපු දේට අනුකූල කරේ නැත්නම් අන්න වරදිනවා. බුදුරණවහන්සේ කියපු දේට අනුකූලව අපි අපට දන්න තැන තේරෙන තැනින් පටන් අරගෙන යම් ප්‍රතිපදාවක් කරන්න හුරු කරගන්නට ඕනේ. එහෙමනම් පින්වතුනි දැන් මම මේ පින්වතුන්ට මේ විග්‍රහය කරනකොට හැම වෙලෙම පැහැදිලි කරපු කාරණාව උදාහරණ දෙකක් දෙමු ස්පර්ශයෙන් ළවන විස්තර කරන්න. ඇසේ කනේ නාසයේ දිවේ කයේ මනසේ ස්පර්ශය. එතකොට එහෙනම් මෙන්න මේ ස්පර්ශ වීමත් එක්ක තමයි අපට මේ සියල්ලක්ම ගෝචරවන්නේ කියලා තේරෙනවනේ. ඇසත් රූපයත් විඥානයත් එකතු වෙච්ච තැන.
කනත් ශබ්දයත් විඤ්ඤාණයත් එකතු වෙච්ච තැන. නාසයත් ගන්ධයත් විඤ්ඤාණයත් එකතු වෙච්ච තැන. දිවත් රසයත් විඤ්ඤාණයත් එකතු වෙච්ච තැන. කයත් පහසත් විඤ්ඤාණයත් එකතු වෙච්ච තැන. මනසත් අරමුණත් විඤ්ඤාණයත් මෙන්න මේ තුන එකතු වෙච්ච තැනදී තමයි අපට අපේ ජීවිතයේ ලෝකය හා එකතු වෙනවා කියලා අපට තේරෙන්නේ. එහෙමනම් මෙන්න මේ කාරණාව කෙරෙහි අපි මේක සිදුවන්නේ කොහොමද කියලා බැලීම පිණිස අපට තේරෙන මට්ටමින් අපි කරන්න පටන් ගත්තොත් අපට මේක නිරවුල් කරගැනීමේ සම්භාවිතාවක් තියෙනවා නේ. එහෙනම් මම මේ පින්වතුන්ට පුංචි ප්‍රතිපදාවක් ඉස්සල්ලාම කියලා දෙන්නම්. අපේ ජීවිතයේ මෙන්න මේක තේරුම් ගන්න අපි කළ යුතු ආකාරය. හැබැයි මේක කළ යුතු ආකාරය තේරුම් ගන්න අපට යම් කිසි විදියකට අර අවිජ්ජා සංකාර විඥාන ආදී මෙන්න මේ ක්‍රියාකාරීත්වය පිළිබඳ වටහා ගැනීමක් තියෙනට ඕනේ.